ලෝකයේ තියෙන ප්‍රණීත ආහාර වලින් එකක් තමයි කැවිය කියලා කියන්නේ. අපේ රටේ බොහෝ අය මේ කැවිය ගැන දැනුවත් නැති වුණාට මේක යුරෝප රටවල් වල ප්‍රසිද්ධ වගේම මිල අධික ආහාරයක්. ඉතින් මේ කැවිය මත්ස්‍ය ගොවිපළවල් වල නිෂ්පාදනය කරන හැටි ගැන බලමු. මත්ස්‍ය ගොවිපළවල් වල තමයි මේ කැවිය ලබා ගන්න ස්ටර්ජන් කියන මාළු විශේෂය ඇති කරන්නේ. මේක ස්ටර්ජන් මාළුවෙක්ගේ වටිනාකම ලංකා මුදලින් කෝටි 4ක් විතර වෙනවා. මේ එක මාළුවෙක්ගෙන් බිත්තර ලබා ගන්න අවුරුදු 13ක් මේ මාළුවන්ව ඇති කරන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට අවුරුදු 13ක් සම්පූර්ණ වුණ මාළුවන්ව තෝරගෙන මේ විදිහට වෙන් කර ගන්නවා. ඊට පස්සේ මේ මාළුවන්ගේ බඩ ඇතුලේ තැන්පත් වෙලා තියෙන බිත්තර එලියට ගන්න අය මේ සඳහා තමාව පිරිසුදු කරගෙන විස බීජ හරණය කර ගන්නවා. ඊට පස්සේ මේ මාළුවන්ගේ බඩ ප්‍රදේශයේ බොහොම ප්‍රවේශමින් කපලා ඒකේ තැන්පත් වෙලා තියෙන බිත්තර එලියට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට රැස් කරගත්ත බිත්තර මේ දැල්වල ආධාරයෙන් වෙන් කරලා පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මේ බිත්තර ලුණු වතුරෙන් සෝදනවා. ඊට පස්සේ මෝරපු නැති බිත්තර සහ පළදු වෙලා තියෙන බිත්තර එකින් එක මේ විදිහට අයින් කරනවා. ඊට පස්සේ මේ විදිහට පිරිසිදු කරගත්ත බිත්තර වලට ලුණු කුඩු එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඉවර වුණාම පොලිතින් වලින් මේ භාජනය වහලා මේ බිත්තර පදම් වෙන්න ශීතකරණයේ තියෙනවා. අන්තිමට මේවා මේ ටින් වල පුරවලා ලෝකය පුරා බෙදා හරිනවා. මේ වගේ අලුත් දේවල් හැමදාම අහන්න අමතක නොකර මේ channel එක subscribe කරන්න.